සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සතු භික්ඛවේ සම්පජානෝ කාලං ආගමෙය්‍ය අයං වූ අම්හාකං අනුශාසනීති ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වත්නි දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදහෙති දායකත්වයේ දරා කටයුතු කරන්නේ පින්වත් චූලාංගනී මොනරවල මහත්මනිය විසිනොයි. එතුමිය මෙවන් වටිනා ධර්ම දානමය පින්කමක් සිදු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙස්ට්මීඩ් රෝහලේ නියුරෝසර්ජිකල් වාටුවේ ප්‍රතිකාර ලැබමින් සිටින හර්ෂිනී සුලක්ෂණා දියණියට මෙම උතුම් ධර්ම දානමය කුසල බලයෙන් තුනුරුවනේ සරණින් සම්පූර්ණ සුවය හැකි ඉක්මනින් ලැබේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනයි. ඒ වගේම දායකත්වයේ දරන චූලාංගනී මොනරවල මහත්මනියගේ සොහොයුරාවන චන්ද්‍රා මොනරවල මහත්මාට ඒ වගේම ක්‍රිස්ටබෙල් අමරසේකර මහත්මනියට නාලිනී අබේරත්න මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරංගම ආශිර්වාද කරනෝ සිත ප්‍රාර්ථනා කරන ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙස්ට් රෝහලේ බ්‍රූසර්ජිකල් වාටුවේ ප්‍රතිකාර ලැබමින් සිටින හර්ෂිනී සුලක්ෂණා ඒ දියණියට ඒ චූලාංගනී මොනරවල මෑණියන්ගේ දයාබර දියණියට උතුම් තෙරුවන් ගුණ බලමහිමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා. ඒ දියණිය ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා. අසනීප අපලෝපද්‍රව නවග්‍රහ දෝෂ මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ දුරු වේවා. ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රී සූවිසි මහගුණානුභාව බලය ආනුභාවය ආශිර්වාදය පින්වත් හර්ෂිනී සුලක්ෂණා මහත්මනියගේ සිවි සම්මස් නහර ඇට මිදුළු දක්වා විනිවයමින් සර්වාරක්ෂාව සැලසේවා. සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, මේ වෙලාවේ ධර්මදේශනාව සඳහා මම තෝරා ගත්තේ ගිහන් වෙච්ච වෙලාවක හිතන්න ඕන හැටි බුදුහාමුදුරුවෝ කියලා දීපු සූත්‍ර දේශනාවක්. මේක අනුගමනය කරන්න ගිලන් වෙන්න ඕනේ, ලෙඩ වෙන්න ඕනේ, නීරෝගී අයටත් හොඳයි. මේ සූත්‍රයේ නම ගේලඤ්ඤ සූත්‍රය.
ගේලඤ්ඤ කියන වචනේ තේරුම ගිලන් බව කියන එකයි. රෝගී බව කියන එකයි. සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තමයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ. මේ සූත්‍ර දේශනාව කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලහනුවර කූටාගාර ශාලාවේ. ඒ කූටාගාර ශාලාව සමීපයේ තියෙන ගිලන්හලට ගියා. ගිලන්හල කියන්නේ මොකද? හාමුදුරුවරු ළෙඩ වුණාම නවත්තල ඉන්න ශාලාව. ඉතින් දැන් මෙන්න මේ ශාලාවට ගිහිල්ලා බුදුහාමුදුරුව මේ දේශනාව කළේ. බුදුහාමුදුරුව දුරින්ම වඩිනවා කියලා දැනගත්තේ ශාලාවට පුහාමුදුරුවරු බුදුරජාණන් වහන්සේට ආසනයක් පනවල පැත්තකින් වාඩි වුණා. එහෙම වාඩි වුණාට පස්සේ බුදුහාමුදුරුව මේ අසුනේ වාඩි වෙලා මේ ස්වාමීන් වහන්සේලා සතෝ භික්ඛවේ සම්පජානෝ කාලං ආගමෙය්‍ය. කාලං ආගමෙය්‍ය කියන එක අපිට අර්ථ දෙකකට ගන්න පුළුවන්. එකක් ජීවත් වෙන තුරා සතෝ භික්ඛවේ සම්පජානෝ, මහණෙනි සිහියෙන් නුවණින් කටයුතු කරන්න. ජීවත් වෙන තුරා කියන එක තීරුමකින් කිව්වොත් කොහොමද? ජීවත් වෙන තුරා සිහියෙන් නුවණින් කටයුතු කරන්න කියන එක මරණය මිනෙන තුරු නේද? ජීවත් වෙලා ඉන්නකම් කියලා කියන්නේ මරණය පැමිණෙන තුරු. ජීවත් වෙලා ඉන්නකම් ඉන්න පුළුවන්කම ලැබෙන එක කොයි වෙනකන්ද? මරණයනකම් විතරයි නේද? දැන් අපි හැමෝටම මේ ජීවත් වෙලා ඉන්න පුළුවන්කම ලැබෙන්නේ තියෙන්නේ අපිට කවද මරණය පැමිණෙනකම් විතරයි. ඒක එක පුද්ගලයෙකුට පමණක් උරුම වෙච්ච දෙයක් නෙවෙයි. සබ්බස්ස ලුකස්ස සදේවකස ඒසෝ ධම්මෝ යදිදං අනිච. මේ ධර්මතාවය දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසයන් සියලු සතුන්ට පොදු උරුම ධර්මතාවයක්. ඒ නිසා ඒක ගැන හිතන්න බය වෙන්න හොඳ නැහැ. ඒක තමයි යථාර්ථය. ඒකට අපි මුහුණ දෙන්න ඕ. ඒ මුහුණ දෙන හැටි තමයි මේ බුදුහාඳුරු දේශනා කරන්නේ. ඒ නිසා මොකද කරන්නේ? ඔබ කරා මරණය පැමිණෙන. ඔබ තරුණ කෙනෙක් නම් ඔබ තරුණ කෙනෙක් විදිහට ඔබේ මරණය කවද හරි දවසක පැමිණේ. ඒක තුරුණු වියේදීම පැමිණෙන්නත් පුළුවන්, මැදි වියේදීම පැමිණෙන්නත් පුළුවන්, වයසට ගිහිල්ලෙන්නත් පුළුවන්. ඔබ මැදි වියේ කෙනෙක් නම් ඔබේ මරණය මැදි වියේදී එන්නත් පුළුවන්, වයසට ගිහිල්ලත් එන්න පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරු ඉස්සෙල්ලම කියලා දෙනවා සිහියෙන් ඉන්න හැටි. සිහියෙන් ඉන්න ඕන කොතනද? අවස්ථා හතරක සිහිය පිහිටුව ගන්න ඕන. ඒකට කියනවා සතර සතිපට්ඨානය කියලා. මොකද අවස්ථා හතර? සතර සතිපට්ඨානය. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සරලව කිව්වොත් මේකයි කායානුපස්සනාව කියන්නේ. දැන් අපි කයින් එක එක වැඩ කරනවනේ නේද? කයින් මොනවද කරන්නේ? රූප බලන, ඇහෙන් රූප බලන එකත් කයින් කරන වැඩක්. ඊළඟට කනෙන් ශබ්ද අහනෝ, නහයෙන් ගඳ සුවඳාග්‍රහණය කරනෝ, දිවෙන් රස බලනෝ, ඊළඟට අත්පා මුල් කරගෙන එක එක වැඩ කරනෝ නේද? හිතින් හිතනවා. ඔය වගේ දේවල්නේ අපි කරන්නේ. ඉතින් මූලිකව කයින් කරන වැඩ ටික තමයි ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු පරිහරණය කරන. අන්නේ අරමුණු පරිහරණය කරනකොට බුදුහාඳුරු දේශනා කරනවා සතිය පිහිටව ගන්න කියලා. සතිය කියන්නේ මොකද්ද? සිහිය. එතකොට මේ සිහිය පිහිටුවාගෙන මොකද්ද කරන්න ඕන? සිහිය පිහිටුවාගෙන කළ යුතු කාරණාව තමයි බුදුහාඳුරු දේශනා කරන විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. අර අරමුණු නැමති ලෝකය සම්බන්ධයෙන් හිතේ ඇති වෙන අභිද්‍යාවයි දෝමනස්සයයි. අභිද්‍යාව කියන්නේ ඇලීම. දෝමනස කියන්නේ ගැටීම. විනය කියන්නේ පාලනය කරගන්න. ආන්න දැන් සරලව මෙහෙම කියමු. අපිට ඇහක් තියෙනවා. ඒ ඇහට රූපයක් පේනවා. ඒ රූපය සිහිය නැතුව බලන කෙනාට මොකද වෙන්නේ? අර ඇහැට පේන රූපය මුල් කරගෙන ඇලීමක් ඇති වෙන්න පුළුවන්. ඒකට තමයි අභිජ්ජා කියන්නේ. එහෙම නැත්නම් ඒ රූපයට අකමැති නම් ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒකට තමයි දෝමනස්ස කියන්නේ.
ඇලීම ගැටීම තවිදිකින් ගොත් කාමරාග පටිග තවිදිකින් ගො රාග ද්වේෂ ඔන්න ඔය අන්ත දෙකට හිත වැටෙන්න පුළුවන්. එහෙනම් ඒ අන්ත දෙකට හිත වැටෙන එක නවත්ත ගන්න මොකද්ද කරන්න ඕන? සිහියෙන් යුතුව නුවණින් යුතුව අරමුණු පරිහරණය කරන්න ඕන. ඇලෙන පැත්තට ගැටෙන පැත්තට හිත ගිහිපු ගමන් හිත වලක්ව ගන්න ඕන ඒකෙන්. ආන්න ඒකට කෙලෙස් තවන වීරය අවශ්‍යයි. ඒකට කියනවා ආතාපී කියලා. එතකොට කායානුපස්සනාව කියලා සරලව කියන්නේ කයින් කරන වැඩ කරනකොට සිහියෙන් කරන්න ඕන. ඊට පස්සේ වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව කියන්නේ අපිට විවිධ වින්දනයන් ලැබෙනවා. අරමුණු නිසාම තමයි ඒක ලැබෙන්නේ. ඇහැට රූපයක් පේනකොට ඒ රූපේට අපි මනාපනම් කැමතිනම් අපිට දැනෙන වේදනාව මොන වේදනාව? සුඛ වේදනාව. අපිට ඇහැට පෙනුනේ අකමැති රූපයක් නම් එතකොට පේන්නේ දුක්ඛ දැනෙන්නේ දුක්ඛ වේදනාවක්. කැමති අකමැති දෙකම තියෙන රූපයක් නම් පෙනුනේ එතකොට දැනෙන්නේ උපේක්ඛා වේදනාව. එතකොට ඔන්න ඔය විදිහට වේදනාවන් නැති වෙනකොටත් සිහියෙන් වැඩ කරන්න ඕන. සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා හැමුවේ සිහිය තිබ්බේ නැති වුණොත් මොකද වෙන්නේ? සැප වේදනාවේ ඇලෙනවා. ශාශෝක්නි කියලා ඇලෙනවා. දුක්ඛ වේදනාවේ චී කියලා එපා කියලා ගැටෙනවා ඒකේ. උපේක්ඛා වේදනාවේ මේක නම් හොඳයි වගේ කියලා වෙනස් වෙන්නේ නැතුව තියෙන එකක් මේක. මෙන්න මේ ඇලීම ගැටීම ගුත් නැහැනේ. මේ විදිහට දිගටම තියෙනවා නම් හොඳයි කියලා ඒක මුලා වෙනවා. අන්න බලන්න. එහෙම වෙන්නේ ඇයි? වේදනාව හමුවේ සතිය නැති නිසා. අර ඇලීම් ගැටීම් මුලා වීම වලට යන්න. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මොකද්ද? වේදනාවත් අනුපස්සනා කරන. වේදනාවත් සිහියෙන් යුක්තව බලන්න. ඊට පස්සේ චිත්තානුපස්සනා. චිත්තානුපස්සනා කියන සිතේ ස්වභාවය. මට දැන් තියෙන්නේ රාග සිතක්ද, ද්වේෂ සිතක්ද, මෝහ සිතක්ද, මෛත්‍රී සිතක්ද, ඔය ආදී වශයෙන් ඒක හොඳට බලල නරක සිත් නම් අයින් කරගන්න, හොඳ සිත් නම් වැඩි කරගන්න. ඒක තමයි චිත්තානුපස්සනා. මේ ඊටම සරලව තේරුම් ගන්න පුළුවන් මට්ටමට කියන්නේ. ඊළඟට ධම්මානුපස්සනා. ධම්මානුපස්සනා කියන්නේ හිතේ හැටගන්න සිතුවිලි. එක එක සිතුවිලි තියෙනවා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිදු, උද්දච්ච, කුකුච, විචිකිච්ඡා වගේ නීවරණ ධර්ම තියෙනවා. ඊට පස්සේ කුසල සිතුවිලි විතරන්නේ අකුසල සිතුවිලි විතරක් නෙවෙයි. කුසල සිතුවිලිත් තියෙනවා. නේද? ආරේෂ්ඨාංගික මාර්ගේ මාර්ගාංග, ඊළඟට බෝධිහංග ධර්මාදී වශයෙන් ඒ හොඳ සිතුවිලි තියෙනවා. එතකොට අන්න තේරුම් ගන්නවා මොකද්ද? ඔන්න මගේ හිතේ දැන් නරක සිතුවිල්ලක් ආවා. නරක නම් මොකද කරන්න ඕන? ඒක තවදුරට තියාගන්න හොඳ නැහැ. හිතේ තියාගෙන ඒකම හිතන්න හොඳ නැහැ. ඔන්න දැන් මගේ හිතේ හොඳ සිතුවිල්ලක් ආවා. මෛත්‍රියක් ආවා, කරුණාවක් ආවා. ඒක මං තව නැති කරගන්න නැතුව ඒක තියාගන්න ඕන. ඔය ආදී වශයෙන් හිතනවා. ආන්න එහෙම හිතලා කටයුතු කරන එක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. එතකොට දැන් සිහියෙන් වාසය කරන්න කියලා නිසල බුදුහාඳුරෝ මේ කිව්වේ ජීවත් වෙන තුරාවට සිහියෙන් වාසය කරනවා කියලා කියන්නේ මොකද්ද? ඔන්න ඔය කායික ක්‍රියාකාරකම්, වේදනාවල් දැනෙන වෙලාව, සිත හඳුන ගන්න වෙලාව, සිතිවිලි හඳුන ගන්න වෙලාවේදී සිහිය තියෙන්න ඕන. ඒ සිහියෙන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න වැඩ කරගන්න ඕන. මේක තමයි සතිය පුරුදු කරනවා කියලා කියන්නේ. ඊළඟට ආපහු බුදුරජාණන් වහන්සේ මේ ගිලන් වෙච්ච ස්වාමින් වහන්සේලාට මතක් කරනවා. මොකද සම්පජානේ කියන්නේ? සම්පජානේ කියන්නේ නුවණින් කටයුතු කරනවා කියනවා. එතනදී විශේෂයෙන් හඳුන්වලා තියෙන මොකද්ද? සම්පජඤ්ඤ භාවනාව කියලා එකට කියනවා. ඒ තමයි දැන් කවුරු හරි කෙනෙක් ඉස්සරහට ඇවිදගෙන යනවා. එතකොට ආපහු පස්සට එනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානක. අභික්ඛන්ත කියන්නේ ඉස්සරහට ඇවිදගෙන යනවා. පටික්ඛන්ත කියන්නේ ආපස්සට හැරිලා එනවා. එතකොට ඒ කියන්නේ සරලව කිව්වොත් ගමන් බිමන් යද්දි සිහිය පිහිටවන්න ඕන. ආලෝකිතේ විලෝකිතේ මෙහෙම කෙලින් බලනකොට
ආලෝකිත. විලෝකිත කියලා කියන්නේ මෙහෙම වටපිට හැරිලා බලනකොට. එහෙම කරනකොටත් සිහිය තියෙන්න ඕන. සම්මිංජිතේ පසාරිතේ. අත්පා දිගාරිනකොට අකුලනකොට ඒ වෙනකොටත් සිහිය තියෙන්න ඕන. ඊට පස්සේ ආසිතේ පීතේ කායිතේ සාහිතේ ආදි වශයෙන් සඳහන් කනකොට බොනකොට නානකොට වැසිකිලි කැසිකිලි අනකොට ඒ සකලවිධ ක්‍රියාකාරකම් කරනකොට මොකද තියෙන්න ඕන? සිහිය. සිහියයි නුවණයි තියෙන්න ඕන. ආන එකට තමයි සම්පජානය කියන්නේ. එතකොට සිහියෙන් නුවණින් ඉන්න කෙනා මොකද කරන්නේ? සිහියෙන් නුවණින් ඉන්න කෙනා කිසිලෙසකින්වත් තමන්ගේ හිතට නරක සිතුවිල්ලකට එන්න ඉඩ දෙන්නේ නැහැ. එයාගේ හිතට හොඳ සිතුවිල්ලක්මයි එයා ගන්න. ඇයි ඒ? එයා දන්න ඔයාට කවද හරි දවසක ජීවිතයෙන් සමු ගන්න වෙනවා. එහෙම සමු ගන්න වෙලාවේදී මේ වටේ ඉන්න දූලද පුතාලද අම්මලද තාත්තලද ගෙවල් දොරවල්ද යාන වාහනද භෞතික සම්පත් ඔක්කොම දාලා යනවා. ගෙනියන්නේ මොකද්ද? ගෙනියන්නේ චිත් හිත නේද? හදාගත්ත හිත සහ නරක් කරගත්ත හිත. ඕක තමයි මරණින් පස්සෙත් යන්නේ. එතකොට දැන් මෙහි හිත නරක් කරගෙන ගියොත් එහි ලැබෙන්නේ නරක් වෙච්ච හිතක් තමයි. නරක් වෙච්ච හිතකට ආවේනික තැනක් තමයි ලැබෙන්නේ. මෙහි හිත හදාගෙන ගියොත් එහි ලැබෙන්නේ හිත හදාගත්ත තැනකට ආවේනික උපතක්. ආන්නේක තේරුම් ගන්න කෙනා මොකද කරන්නේ? හැම තිස්සෙම හිත ඇලෙන පැත්තට ගැටෙන පැත්තට යන්න නොදී රාග ద్వේෂ අවුස්සා ගන්න යන්න නොදී හිත රැක ගන්නවා. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට පැහැදිලි කරන්නේ. මට දෙන්න පුළුවන් අනුශාසනාව අවවාදය මෙන්න මේකයි කියලා පැහැදිලි කළා. ඊට පස්සේ බුදුහාමුදුරු දැන් මේ ලෙඩ වෙච්ච ස්වාමීන් වහන්සේලාට සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාවල් හමුයි කටයුතු කරන ආකාරයත් දේශනා කරනවා. ඒක හරි වටිනවනේ. දැන් ලෙඩ වුණාම සාමාන්‍ය වැඩියෙන් දැනෙන මොන වේදනාවද? දුක්ඛ වේදනාවනේ නේද? දුක්ඛ වේදනාව දැනෙනවා. දැන් ලෙඩ වුණාම සුඛ වේදනාවක් දැනෙන්නෙම නැද්ද? දැනෙනවා. බෙහෙත් දෙන වෙලාවට අඩු ගන්න පේන් කියලා එකක් හරි හම්බ ගන්න වෙලාවට නේද? අර දුක වේදනාව අඩුල පේන් එක අඩු වෙලා සුඛ වේදනාවක් පහසුවක් දැනෙන්න පුළුවන්. එහෙනම් ලෙඩ වුණාම දුක් වේදනාව විතරමයි ඇති වෙන්නේ කියලා හිතන්න එපා. නේද? ඒක වැරදි. ඒතර වේදනාව කියන එක අපි හිතුවට මේ දුක් වේදනාව වෙනස් වෙන්නේ නැතුව දැන් දිගටම තියෙනවා කියලා. බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමට අනුව වේදනාව මොන වගේ එකක්ද? ෂණිකව නැති වෙල යන එකක්. සමහර ඒව තියෙන ගොඩාක් කල් විඳවන්න තියෙනවා කියලා හිතුනහම මේ ගතට ඉස්සෙල හිතට තමයි දුක වැඩි වෙන්නේ නේද? අයියෝ අවුරුදු ගාණක් විඳවන්න වෙයිද? අවුරුදු ගානක් ඉන්න වෙයිද කියලා හිතුනහම ඔන්න හිතට ඔක්කොටම වැඩි දුක ඇවිල්ලා. තාම ඒ විඳවන්න පටන්ගෙන නැහැ. නමුත් හිතට පීඩාව වැඩි. ඇයි එතකොට මේ අවුරුදු ගානක් විඳවන්න වෙනවා කියලා හිතන්නේ? වේදනාව වෙනස් වෙනවායි කියලා දන්නේ නැති හින්දා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ වේදනා බුබ්බුලූපම. වේදනාව හරියට මොන වගේද? දිය බුබුලක් වගේ. දැන් වතුරට කවුරු හරි ගල් කැටයකින් ඇහුවාම එක සැරේට දිය බුබුලක් හට ගන්න. මොකද වෙන්නේ? හටගත් සැනින්ම කැඩිලා යනවා. පෙන පිටක් වගේ නේ. පෙන පිට නම් ටික කාලයක් තියන්න පුළුවන්. දිය බුබුල එහෙම නෙවෙයි. අර වතුරට ගල් කැටය හැපෙනවත් එක්කම ෂණිකව බුබුලක් හට ගන්න. හටගත් සැනින් ඉතුරු නැතිවම කැඩිලා යනවා. නේ? ඒක තමයි දිය බුබුලි ස්වභාවය. ඉතින් අන්න ඒ වගේ තමයි වේදනාවත්. මොන වේදනාවද? වේදනා ಜಾති තියෙනවා මූලිකවම කීයක්ද? තුනක්. අපි ඒවට කියනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා. ඒතර මේ වේදනාවල් ඇති වෙන්නේ කොහොමද?
වේදනා ඇතිවෙන හේතුවක් තියෙනවා නිකන් නෙවෙයි. ධර්මයේ දේශනා කළ තියෙන්නේ පස්ස පච්චයා වේදනා. පස්ස කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශය. මහ ප්‍රාණ භයන්න. නිකම් පයන්න කිව්වා ටික වෙලාවක් යනකොට වේදනා තමයි. මතක තියාගන්න පස්ස පච්චයා වේදනා කියලා කියන්නේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. මොකද ස්පර්ශය කියන්නේ? තින්නම් සංගති පස්සෝ. කාරණා තුනක එකතුවකට තමයි ස්පර්ශය කියන්නේ. දැන් හිතන්න මෙහෙම. දැන් උන් අපිට ඇහක් තියෙනවා. ඒ ඇහැට පේන රූපයක් තියෙනවා බාහිරව. ඇහැයි රූපයයි. ඔන්න ඔය ඇහැයි රූපයයි මුල් කරගෙන හට ගන්නවා චක්කු විඤ්ඤාණය කියලා අපි කියන්නේ ඒකට. චක්කු විඤ්ඤාණය. ඒ චක්කු විඤ්ඤාණයෙන් තමයි ඇහැට පේන රූපය දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. දැන් මලමිනියක් ගත්තහම මලමිනියටත් ඇහක් තියෙනවා. බාහිර සමාජයේ රූප තිබ්බට මලමිනියට පේන්නේ නැහැ නේ, දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? විඤ්ඤාණයක් නැහැ. එතකොට දැන් මෙතන ජීවත් වෙලා ඉන්න මිනිස්යාගේ ඇහැ ඇසුරේ තියෙන චක්කු විඤ්ඤාණය. ඔන්න ඔය ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන කාරණා තුනේම එකතුවට තමයි ස්පර්ශය කියන්නේ. ඒකට කියන තනි නම තමයි චක්කු සම්පස්සය. තින්නම් සංගති පස්සෝ කිව්වේ ওই කාරණා තුනේ එකතුව. අන්නේ චක්කු සම්පස්සය නිසා හටගන්න වේදනාවක්. ඒකට කියන්නේ චක්කු සම්පස්සජා වේදනා. එතකොට වේදනා ඒ අනුව හයක් තියෙනවා. මොනවාද වේදනා හය? චක්කු සම්පස්සජා වේදනා. ඇහැ රූපයයි චක්කු විඥානයයි එකතු වීම නිසා හටගන්න වේදනා. ඊට පස්සේ සෝත සම්පස්සජා වේදනා. ඒ කියන්නේ කනයි ශබ්දයයි සෝත විඥානයයි එකතු වීම නිසා හටගන්න වේදනාවට කියන්නේ සෝත සම්පස්සජා වේදනා. ඊට පස්සේ ඝාන සම්පස්සජා වේදනා. නහයයි ගන්ධ සුවඳයි ඝාන විඥානයයි එකතු වීම නිසා හටගන්න වේදනා. ඊට පස්සේ ජීවහා සම්පස්සජා වේදනා. දිවයි රසයි ජීවහා විඥානයයි එකතු වීම නිසා හටගන්න වේදනා. ඊළඟට කාය සම්පස්සජා වේදනා. කයයි ස්පර්ශයි කාය විඥානයයි එකතු වීම නිසා හටගන්න වේදනා. කාය සම්පස්සජා වේදනා. ඊට පස්සේ මනෝ සම්පස්සජා වේදනා. මනසයි සිතුවිලි මනෝවිඥාණයයි එකතු වීම නිසා හටගන්න වේදනා. ඒකට තමයි මනෝ සම්පස්සජා වේදනා. ඒ කියන්නේ වේදනා හයයි. එතකොට දැන් කොහොමද මේක සුඛ දුක්ඛ උපේක්ඛා වෙන්නේ මේ වේදනා හය? දැන් අර අපි මුලින්ම ගත්තොත් ඇහැ සම්බන්ධයෙන් ඇහැට පෙනුනනේ රූපේ. ඒ ඇහැට පේන රූපවලට අපි හිතමු අපි නම් ඒ රූප බලන්නේ කියලා. ඒ අපේ ඇහැට පෙනිච්ච රූපෙට අපි මනාපයි. අපි කැමති. අපි කැමති අපි මනාප රූපයක් ඇහැට පෙනුනාම එතකොට ඇති වෙන වේදනාව තමයි චක්කු සම්පස්සජා සුඛ වේදනා. ඊට පස්සේ අපේ ඇස් දෙකටම පේනවා. මොකද පේන්නේ? අපි අකමැති රූපයක්. අකමැති රූපයක් දැක්කහම ඇති වෙන වේදනාව මොකද්ද? චක්කු සම්පස්සජා දුක්ඛ වේදනා. තරහකාරී රූපයක් උදීපහන්දර දකින්න හම්බුනො නේද? ආන්න චක්කු සම්පස්සජා දුක්ඛ වේදනා. ඊට පස්සේ තරහක් නැති යාළුත් නැති සාමාන්‍ය කෙනෙක් අපි දකිනවා. එතකොට උපේක්ඛා වේදනා. චක්කු සම්පස්සජා උපේක්ඛා වේදනා. අන්න ඒ වගේ අපි කැමති ආදරණීය හඬක්, අම්මා උන දුවට කතා කරන පුතේ කියලා කතා කරනවා නේද? හරි ලස්සන වචනයක් දූලටත් පුතේ කියන එක. හරිම හොඳයි. ඉතින් එහෙම කතා කරනකොට ඔන්න අර දුවට දැනෙන්නේ මොකද්ද? වේදනාව. සෝත සම්පස්සජා සුඛ වේදනා නේද? සෝත සම්පස්සජා සුඛ වේදනා. ඊට පස්සේ අම්මා දුවට කතා කරන කොහොමද? බැනලා කෝ මේකි කොහෙ යනවද මන් දන්නේ නැහැ කියලා. එන්න කේන්ති ගිහිල්ලා බැනලා කතා කරනවා. ඒක හේනෝ දුවට. එතකොට මොකද වෙන්නේ? ආන්න ඇති වෙන සෝත සම්පස්සජා දුක්ඛ වේදනා නේද?
ඊට පස්සේ ඔය අතරේ තව කාට හරි කතා කරන එකකුත් ඇහෙනවා. තමන්ට නෙවෙයි, තව වෙන කාට හරි කතා කරන එකකුත් සද්දයකුත් කනට ඇහෙනවා. එතකොට මොකද උපේක්ඛාවේ සෝත සම්පස්සජ උපේක්ඛා වේදනා. ආන්න එහෙම තමයි වේදනා වර්ග වෙන්නේ. එතකොට වේදනා ජාති කීයද? 3යිනේ. 3 වැඩි කිරීම 6 කීයද? 18යි. අටලුස් වේදනා කියලා කියන්නේ ඕකට. එතකොට වේදනාව කියන්නේ සිතුවිල්ලක්නේ. එතකොට සිතුවිලි වශයෙන් ගත්තොත් කීයද? සිතුවිලි 18යි. එතකොට හිතක එක වෙලාවක පවතින්න පුළුවන් සිතුවිලි කීයකටද? එකකට විතරයි. සිතුවිලි ගොඩකට හිත එකසරි පවතින්න බෑ. එතකොට හිතන්න එක සිතුවිල්ලකට එක වෙලාවක පවතින්න පුළුවන් එක වතාවයි. එතකොට දැන් මේ වේදනාව කියන්නේ සිතුවිල්ලක් නම් එතකොට ඔය 18 වේදනාවම දැනෙන්න වේදනා 18ක් ඇති වෙන්න ඕන. කියන්නේ සිතුවිලි 18ක් ඇති වෙන්න ඕන. එතකොට ඇති ඒ සිතුවිල්ල එක සැරේ එක වතාවේ එක සිතුවිල්ලයින හිතේ තියෙන. එතකොට කොච්චර ඉක්මනට මේ සිතුවිල්ල වෙනස් වෙනවද? ඒ කියන්නේ මොකද්ද? වේදනාව කොච්චර ඉක්මනට වෙනස් වෙනවද? නේද? ආන්නේ වෙනස අපි තේරුම්ගෙන නැහැ. ඒ තේරුම් ගත්තේ නැති හින්ද තමයි ඔය ගොඩක් අය කියන්නේ මොකද්ද? අයියෝ දැන් මගේ මේ වේදනාව අවුරුදු ගානක් තිස්සේ තියෙනවා. තාම කිසි වෙනසක් නැහැ නේ කියලා. නේද? කියන්නේ ඒකයි. එයා හිතන්නේ මොකද්ද? අපි හිතමු ඔන්න ධනහිස් සමාරුවක් කියලා. මගේ මේ ධනහිස් වේදනා දුක් වේදනා දැන් අවුරුදු දෙකක් තිස්සේ තියෙන වෙනස් වෙන්නේ නැතුව කියලා. දෙකක් තිස්සේ තියෙන්න පුළුවන්. හැබැයි වෙනස් වෙන්නේ නැතුව නෙවෙයි. අනේ වැරද්ද ගත්ත තැන. තිබුණේ කොහොමද? වෙනස් වෙවි තිබ්බා. එහෙම කිව්වනම් ඒක සාධාරණයි. අනේ කිසි වෙනසක් නැතුව එහෙමමයිනේ කියලා කිව්වම ඒක බොරුවක්. ඒක ධර්මයට එකඟ කතාවක් නෙවෙයි. ඇයි ඒද? එයාට දැන් අවුරුදු දෙක තිස්සේම දැනන තියෙන හරි ධනහිස් වේදනාව විතරද? දැන් චක්කු සම්පස්සජා වේදන ඇති වෙලා නැද්ද එයාට? ඇහෙන් රූප දැකලා වේදන ඇති වෙලා නැද්ද? කනෙන් ශබ්ද අහලා වේදන ඇති වෙලා නැද්ද? නහයෙන් ගඳ සුවඳ දැනලා වේදන ඇති වෙලා තියෙනවා. නේද? ආන්න බලන්න. එතකොට අර විදිහට අල්ලා ගන්නකොට එයා මොකද කරන්නේ? වේදනාවත් තණ්හාවෙන් අල්ලා ගන්නවා. අනේ කොහොමද කියන්නේ? අනේ මගේ මේ වේදනාව නේද? මගේ මේ ධනහිස් සමාරුව ඒකත් මගේ කරගෙන. අමාරුවක් අතහරින්න ඕන එකත් මගේ කරගෙන. ආන්න එතකොට මොකද වෙන්නේ? රිදෙනව වැඩිද නැද්ද? රිදෙනව වැඩි. එතකොට යා මොනවද මගේ කරගෙන තියෙන්නේ? වේදනාව ඇති වෙන කයත් මගේ කරගෙන තියෙනවා නේද? වේදනාව ඇති වෙන ස්පර්ශයත් මගේ කරගෙන තියෙනවා. වේදනාව ඇති වෙන කාය විඥානයත් මගේ කරගෙන තියෙනවා. වේදනාව ඇති වෙන කාය සංපස්සයත් මගේ කරගෙන තියෙනවා. වේදනාවත් මගේ කරගෙන තියෙනවා. ඉතින් ඔක්කොම මගේ කරගෙන. අන්න මගේ කම වැඩි වෙන්න වැඩි වෙන්න. මගේ කම කියන්නේ මොකද්ද? බැඳීම. බැඳීම වැඩි වෙන්න වැඩි වෙන්න ඉතුරු වෙන්නේ මොකද්ද? රිදීම විතරයි. අන්න බැඳීම වැඩි තැන රිදීම වැඩි. අපි දැන් යමකට අවධානය යොමු කරනකොට ඒ කියන්නේ ඒක එතන බැඳුණා. විශේෂ අවධානයක් යොමු කරනවා කියන්නේ බැඳෙනවා කියලා. එතකොට තමයි රිදීම වැඩි වෙන්නේ. මට මතකයි ඉස්සර ඉස්කෝලේ යන කාලේ එක එක ලෙඩ වලට බෙහෙත් විදින්න එනවා නර්සස්ලා හැම ඉස්කෝලේට එනවනේ නේද? ඉතින් එහෙම ඇවිල්ලා බෙහෙත් විදින්න ගිහිල්ලා පෝලිමේ ගිහිල්ලා දැන් ඔන්න ෂර්ට් එකේ අතහත් උස්සගෙන ඉවරලා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් දැන් විදි කියලා හිතාගෙන ඉන්න වෙලාවට විදින්න කලින් අඬනවා නේද? ඇයි? අර වේදනාව ගැන අවධානය වැඩි කරනවා අපි. දැන් විදි කියලා හිතන් ඉන්නේ, අවධානයෙන්ම හිතන් ඉන්න නිසා. මේක දන්න ඉනර්ස් නෝනලා මොකද කරන්නේ? එයාලා කියන පුතා අහක බලා ගන්නකෝ කියලා කියනවා. අනහක බලා ගන්නවා කියන්නේ මොකද්ද? අවධානය වෙනස් කරනවා. අනහක බලාගෙන ඉන්න වෙලාවෙ විදිනවා. යන්තම් රිදෙනවා තමයි. නමුත් අර දැන් විදි කියලා හිතෙනකොට රිදෙන තරම රිදීමක් දැනෙන්නේ නැහැ. අවධානය වෙනස් කරපු නිසා. ඉතින් බුදුහාමුදුරුවෝ මෙන්නේ ටෙක්නික් එක අපිට පාවිච්චි කරන්න කියලා කියනවා. මොකටද? අර
මමත්වයෙන් අල්ලාගෙන මම මගේ කියලා අල්ලාගෙන ඒ දෙසටම අවධානය යොමු කරගෙන ඉන්න ගියාම තමයි මේ රිදීම් වේදනාවල් සියල්ල ඇති වෙන්නේ. ඒ නිසා ඔන්න වේදනාවක් ඇති වෙනකොට තේරුම් ගන්න ඕන ක්‍රමේ බුදුහාමුදුරු ගන්නවා. දැන් මේ ගිලන් වෙච්ච ලෙඩ වෙච්ච හාමුදුරු ඉස්පිරිතාලේ භික්ෂුවාට වෙන හාමුදුරුන්ට මේ කියන කතාව. මොකද්ද කියන්නේ? දැන් හාමුදුරුන්ට සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා තුනම ඉස්පිරිතාලේදී ඇති වෙන්න පුළුවන්. ලෙඩ ඇඳේදී ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් සුඛ වේදනා ඇති වුණාම සාමාන්‍ය සිහිය නැති කෙනා මොකද කරන්නේ? ඒක ඇලෙනවනේ. දුක්ඛ වේදනාව ඇති වුණාම ඒක ගැටෙනවා. ඇලීම් ගැටීම් කියන්නේ රාග ද්වේෂය. එහෙම නැත්නම් අභිජ්ජා දෝමනස. කෙලෙස්. ඉතින් කෙලෙස් ඇති කරගත්තාම සංසාරයට වැටෙන දුකටපත් වෙනවා. ඉතින් දුකින් නිදහස් කරන්නනේ දැන් මේ බුදුහාමුදුරු මඟ පෙන්වන්නේ. ඒ නිසා බුදුහාමුදුරු ඉස්සෙල්ලාම මේ ස්වාමින් වහන්සේලාට කියනවා සුඛ වේදනාවක් ඇති වුණාම කොහොමද මේ සුඛ වේදනාව හමුවේ හැසිරෙන්න ඕන කියලා. උප්පන්නාකෝ ම්‍යායං සුඛා වේදනා. ඔන්න දැන් ඒ හාමුදුරන්ගේ ශරීරයට අපි හිතමු සැප වේදනාවක් ආව කියලා. දුක්ඛ වේදනාව නැති වෙලා අර පේන් කියලා එකක් හොඳට වැඩ කරලා හරි මොකක් හරි අපි හිතමු අර දුක්ඛ වේදනාව යට වෙලා සැප වේදනාවක් ආවා. ඒ සැප වේදනාව ආවහම ඒ හාමුදුරු ඉස්සෙල්ලම දැනගන්න ඕන්න දැන් සැප වේදනාවක් උපන්නා කියලා දැනගන්න. එහෙම දැනගන්නත් සිහිය තියෙන්න ඕන. අර වේදනානුපස්සනා මං කිය ඉස්සෙල්ලම ඒ සිහිය නැත්තම් වේදනා මොකද්ද කියලා තඳුර ගන්න බෑ. ඒ නිසා සතිය පුරුදු කරලා තියෙන කෙනාට ඒක වැටහෙනවා. ඔන්න මගේ ශරීරයට දැන් සැප වේදනාවක් උපන්නා. ඊට පස්සේ මොකද හිතන්නේ? සාචකෝ පටිච්චනෝ අපපටිච්ච. ඒ වේදනාව හටගත්තේ හේතුවක් නිසා. දැන් සැප වේදනාවන් හටගත්තේ ඒ සැප වේදනාව හටගත්තේ හේතුවක් නිසා කියලා අන්න දකිනවා. නුවණින් දකින්න එක. ඒක තමයි සම්පජාඤ්ඤය අවශ්‍ය වෙන්නේ. නුවණින් දකින්න. සතියෙන් වේදනාව අඳුනගත්තා. ඊට පස්සේ නුවණින් ආන දැනගන්න ඕන මේක නිකන් හටගත්ත වේදනාවක් නෙවෙයි හේතුවක් නිසා හටගත්ත වේදනාවක්. ඊට පස්සේ කිං පටිච්ච මොකද්ද මේ සැප වේදනාව ඇති වෙන්නේ හේතු වෙච්ච කාරණේ කියලා බලනවා. ඉමමේව කායං පටිච්ච. දැන් මේ ලෙඩ වෙච්ච හාඳුරන හිතන්නේ මේ සැප වේදනාව හටගත්තෙත් මේ කය මුල් කරගෙනම තමයි. මේ කයට තමයි මේ සැප වේදනාව දැනුනේ. එතකොට මේ කය මොන වගේද කියලා ආපහු බලනවා. අයං කෝපන කායෝ අනිච්චෝ සංඝතෝ පටිච්ච සමුප්පන්. මේ කය මොන වගේද? අනිත්‍ය වූ කයක්. මොහොතක් පාසාම ඇති වෙමින් නැති වෙමින් වෙනස් වෙලා යන කයක් මේ ශරීරය කියන්නේ නේද? දැන් අපිට මේ වෙනස පෙනුන් නැති වුණාට අපි හිතනවා දැන් මේ ශාලාවට ආපු එකනම තමයි තව පැයකින් එළියට යන්නේ ඔය ආදි වශයෙන් හිතනවා. හැබැයි ඔබ තේරුම් ගන්න ඕන මේ කය මේ රූපේ නිරන්තරයෙන්ම අනිත්‍ය වෙන එකක්. මේ කය හැදෙන්න මූලික වෙච්ච මූල පදාර්ථ තියෙනවා හතරක්. අපි ඒවට කියන්නේ මොනවා කියලාද? සතර මහා ධාතු කියලා. එතකොට මේ සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු තියෙන්නේ අපේ ශරීරය විතරක් නෙවෙයි. මේ බාහිර ලෝකෙත් ඔය කියන සතර මහා ධාතු තියෙනවා. එතකොට මේ සතර මහා ධාතු වලින් හැදිච්ච රූප එකිනෙක ගැටෙනවා නිරන්තරයෙන්ම. ඒ ගැටීම නිසා මොකද වෙන්නේ? අර රූප කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙලා යනවා. ඒකනේ රූපය කියලා කියන්නේ. දැන් උදාහරණයකට ගනිමු සතර මහා ධාතු. දැන් අපේ ශරීරය සම්බන්ධයෙන් ගත්තොත් සතර මහා ධාතු කියලා කියන්නේ පළවෙනි එක පඨවි ධාතුව. පඨවි ධාතුව කියන්නේ මේ ශරීරයේ පොළොවට පස් වෙලා යන දේවල් තියෙන 20ක් කුණප කොටහස. ඒ තමයි කෙස්, ලොම්, නිය, දත්, මස් ඇට ආදි වශයෙන් දක්වන්නේ. ඊට පස්සේ මේ ශරීරයේ තියෙනවා ජලයට මුසු වෙලා යන වතුරත් එක්ක එකතු වෙන දේවල්. ජලය
වැගිරෙන ස්වරූපයේ දේවල් 12ක් තියෙනවා. පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං ආදී වශයෙන් සඳහන් කරන්නේ ඒවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවා උණුසුම සහ සිසිලස. ශරීරයේ ඇසුරි තමයි ඒක තියෙන්නේ. තේජෝ ධාතුව. ඒතරේ මේ තේජෝ ධාතුව වර්ග හතරක් තියෙනවා අපි කියන එකට. සන්තාපන තේජෝ ධාතුව, ජීරාපන තේජෝ ධාතුව, ඊළඟට පාචක තේජෝ ධාතුව, පරිධාන තේජෝ ධාතුව ආදි වශයෙන්. සන්තාපන තේජෝ ධාතුව කියලා කියන්නේ ඔය උණ වගේ, උණ සන්නිපාතය වගේ හැදුනහම ශරීරයේ තවන සුළු රස්නේ තියෙන අන්නේ ඒක සන්තාපන තේජෝ. ජීරාපන තේජෝ ධාතුව කියන්නේ අපේ ශරීර ඉන්ද්‍රයන් දිරාපත් කරවන තර උණුසුම. වයස් ගත වෙනකොට ශරීරයේ තේජෝ ධාතුව වැඩි වෙනවා. එතකොට වයස් ගත වෙනකොට තේජෝ ධාතුව වැඩි වෙනවා කියලා කියන්නේ මොකද? එතකොට ශරීරයේ අංගෝපාංග දිරනවා. එතකොට ඔය කෙස් ඉදෙන්නේ, ඊළඟට ඇස් දුර්වල වෙන්නේ, හම රැලි වැටෙන්නේ, දත් හැලෙන්නේ, ඔක්කොම වෙන්නේ අර තේජෝ ධාතුවේ බලපෑම නිසා. ඊළඟට පාචක තේජෝ ධාතුව කියන්නේ අර කාපු කෑම දේව ඒ වගේ දේවල් ඒවා ඔක්කොම පුච්චල දාන්නේ, දිරවන්නේ අනේ පාචක තේජෝ ධාතුවේ. ඊළඟට පරිධාන කිය ගැස්ට්‍රයිටිස් වගේ හැදෙන ඇතුළේ තියෙන දෙවිල්ල, ගිනියම් ගති අනේ ඒක ඒ පරිධාන තේජෝ ධාතුවේ. ඊළඟට වායෝ ධාතුව තියෙන හතර හයක් මේ ශරීරය ඇසුරේ. මොනවාද? උද්ධංගම වාත වායෝ ධාතුව කියලා එකක් තියෙනවා. උඩ බල අර ගුඩුස් යනකොට කටින් යන්නේ ඒක. ඊට පස්සේ අධෝගම වාත වායෝ ධාතුව යට බලා යන වාතය. ඒක 아무තුන් කියන දෙයක් නැහැනේ නේද? ඊළඟට අස්සාස පස්සාස වාත වායෝ ධාතුව. හුස්ම ගන්න හෙලනකොට තියෙන වාතය. ඒකත් හුස්ම. ඊළඟට ආපහු තව වාතයක් තියෙනවා. කුච්චිසය වාතේ, බඩවැල් වලින් පිට තියෙන ඇතුලේ, බඩ ඇතුලේ තියෙන වාතේ. කොට්ටාස වාත වායෝ ධාතු, බඩවැල් වල තියෙන වාතේ. ඊට පස්සේ තව වැදගත් එකක් තියෙනවා. අස්සාස පස්සාස වාතය, උස්ම ගන්න හෙලනකොට පාවිච්චි කරන වාතේ. තවත් ඊටාම වැදගත් එකක් තියෙනවා. මොකද්ද? අංග මංගානුසාරී වාතේ. අපේ ශරීරාංග පුරා විහිදිලා තියෙන වාතේ. අන්නෝක ඇතුවත් නැති නැතුවත් බැරි වාතයක්. ඕක අඩු වුණාමත් අමාරු වෙන වාත අමාරු එහෙම ඉන්නේ. වැඩි වුණාමත් අමාරුයි. හරියට සමබරව තියෙන්න ඕන. ඔය වාතය නිසා තමයි අපිට කකුල් උස්සන්න පුළුවන්, ඉස්සරහට යවන්න පුළුවන්. ඒ කියන්නේ ඇවිදින්න, නවන්න, දිග අරින්න, කට අරින්න, වහන්න පුළුවන්. එහෙනම් දැන් මැරුණට පස්සේ සමහරු කට ඇරගෙනම මැරෙනෝනේ. ආයෙක වහගන්න බෑ. මොකද අර ශරීරය අංගමංගානුසාරි වාතය පිට වෙලා ඉවරයි. ඊට පස්සේ තමයි ඔළුව අර රෙදිපටියකින් තියලා කටත් වැහෙන්න ගැට ගන්න. ඊට පස්සේ ඇස් පිහාටු ගහන්නේ, ඇස් පිල්ලම් ගහන්නේ. ඒත් වාතයේ උපකාරය. එතකොට වාතයේ ශරීරයෙන් ඉවත් වෙලා ගියාම මොකද වෙන්නේ? අන්න ඇස් අරගෙන මරුණාම ඇස් පිහාටු වහන්න කාසි දෙකක් එහෙම තියලා තියන්නේ. අන්නේ වාගේ වාතය ඒ ශරීරයට අවශ්‍යයි. ඒතර ඔය කියන ස්වභාවයන් අපේ ශරීරය විතරක් තියෙනව නෙවෙයි. මුළු රූපව හැම රූපේ රූප නමින් හඳුන්වන්නේ හැම එකම අඩු වැඩි වශයෙන් තියෙනවා. ඊට පස්සේ බාහිර සමාජෙත් මේ කියන සතර මහා ධාතුන්ට අයිති මූල ක්‍රියාකාරකම් තියෙනවා. දැන් හිතන්න තේජෝ ධාතු ඉර පායනකොට රස්නේ නේද? සඳ පායනකොට සිසිලසයි, රැට සිසිලසයි. ඒ මොකද්ද? ඒ තියෙන තේජෝ ධාතුවේ ලක්ෂණ දෙක. උණුසුම සිසිලස මේ පරිසරයේ තියෙන එකක්. හුලං හමනවා. හුලං කියන්නේ මොනද? වායෝ ධාතු. වැස්ස වහිනවා. වහිනවා කියන්නේ මොකද්ද? වහිනවා කියලා කියන්නේ ආපෝ ධාතු නේද? පොළොවේ පස්සේව තියෙනවා. ඒ මොනවාද? ඒද පඨවි ධාතු. ඉතින් දැන් ඔය කියන දේවල් මේ සමාජයේ පරිසරයේ තියෙනවනේ. ඒ පරිසරයට විවෘත වෙලා ඉන්නවනම් අපි ඔය කියන මූල පදාර්ථවලට නිතරම ගොදුරු වෙනවා. නිකන් උදාහරණයක් කිව්වොත් අපේ ශරීරයේ හරියට මොන වගේද? එළියේ දාලා තියෙන බත් ඇටයක් වගේ නේද? දැන් බලන්න එළියේ දාලා තියෙන බත් ඇටේ මොනවද එන්නේ? ආව්වට වේලෙනවා,
වැස්සට තෙමෙනවා, හුළඟටත් වේලෙනවනේ, පවන වේලනේවත් තියෙන්නේ නේද? එතකොට මේක වැස්සට තෙමිලා පෙඟෙනවා. ඔය අතරේ පොළවේ ඉන්න කූඹි ඇවිල්ලා කාලා කෑලි කෑලි කඩලා දානවා. ආන්න බත් ඇටේට වෙන වැඩේ. ඒ වගේම තමයි මේ ශරීරයේ එළිය තියලා තිබ්බොත් මොකද වෙන්නේ? ඔය කියන විකෘතිතාවයන්ටපත් වෙනවා. ආන්න බලන්න. එහෙනම් මේ ශරීරය හේතුන් නිසා හටගත් එකක්. සතර මහා ධාතු තමයි හේතු. ඒකයි පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ. ඊතර මේ ශරීරය සතර මහා ධාතුන්ගෙන් හටගත් එකක්. වහා වෙනස් වෙන සුළු එකක්. සංකත කියන්නේ හේතුන් නිසා හටගත් කියන පටිච්ච සමුප්පන්න කියන අදහසමයි. ඊතර දැන් මේ අනිත්‍ය වූ ශරීරයක් තමයි දැන් අපි ඔක්කොම දරාගෙන ඉන්නේ. ඔන්න ඔය අනිත්‍ය වූ ශරීරය මුල් කරගෙන ඇති වෙනවා මොකද්ද? සුඛ වේදනාව. එතකොට අනිත්‍ය වූ ශරීරයක් මුල් කරගෙන කිසියම් සුඛ වේදනාවක් ඇති වුණොත් ඒ සුඛ වේදනාව නිට්ටයයිද? නෑ, ඒකත් අනිත්‍යයි. අන්න එහෙම හිතන්නේ කෝ. අනිච්ඡං කෝපන සංකතං පටිච්ච සමුප්පන්නං කායං පටිච්ච උප්පන්නා සුඛා වේදනා කුතෝ නිච්ඡා භවිස්සති. අනිත්‍ය වූ සංකත වූ පටිච්ච සමුප්පන්න වූ කයක් මුල් කරගෙන කිසියම් වේදනාවක් ඇති වුනොත් සැප වේදනාවක්. උදුහාඳුරහන කොහොමද මේ සැප වේදනාව නිත්‍ය වෙන්නේ? ඒක නිත්‍ය වෙන්න හේතුවන්නේ. එහෙනම් මේ සැප වේදනාවත් මොකද වෙන්නේ? වෙනස් වෙනවා, අනිත්‍ය වෙනවා. ආනෙක දකින්න ඕන. මේ සැප වේදනාව ඔය විදිහට වෙනස් වෙලා යනවා කියලා කවුරු හරි කෙනෙකුට තේරුනොත් දැක්කොත් එයා වෙනස් වෙන දේවල් ගන්න යන්න අල්ලගන්නේ නේද? වෙනස් වෙන නරක් වෙලා යනවා කියලා දැනගත්තාම අපි ඒකට කැමති වෙන්නේ නැහනේ. දැන් කඩේ ගිහිල්ලා බඩුවක් තෝරනවා. ඒ බඩුව ඔන්න අපි හිතමු කෑම පළතුරු එකක් කියලා, අඹ ගෙඩියක් කියලා. බැලු බැල්මට ලස්සනට පාටට තියෙනවා දැන් මේ අඹ ගෙඩිය. දැක්ක ගමන් ගන්න ආස හිතෙනවා. හැබැයි ඉතින් කඩේ මිනිස්සු පොඩි අවංග භාවයක් තියෙන මිනිස්සු. අපි හොඳ ක්ලයන්ට් කෙනෙක් හින්දා මෙයා පාරිභෝගිකයාට හිතවත් බෙලෙන්දෙක් හින්දා මෙයා මොකද කරන්නේ? ආන්න. අතකොට කියනවා මැඩම් මෝක ගන්න පොක ඔහොම තිබ්බට ඇතුළේ කුණු වෙලා කියලා කියනවා. ආන්න එහෙම කිව්ව ගමන් අරක ගන්න හිතෙනවද? ගන්න හිතෙන්නේ නැහැ. ඇයි? කුණු වෙච්ච බව දැනෙච්ච හින්දා. ඒතර කුණු වෙච්ච බව දැනෙච්ච දැනුනේ නැත්තම් ගන්නවා. එතකොට අපි අරන් තියෙන මොනවද? නොදැනගෙන අරගෙන තියෙන්නේ කුණු වෙච්ච දේවල් නේද? ආන්නේ වගේ තමයි අපි හැමෝම නොදැනගෙන මේ අරගෙන තියෙන්නේ. මොකක්ද අරගෙන තියෙන්නේ? මේ කුණු ශරීරය නේද? දැන් මේ ශරීරය මෙහෙම කුණු වෙලා යන එකක් කියලා කලින් වැටුණා නම් අපිට අපි ඒක ගනීද? අපි ඒක ගන්න යන්නේ නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදිහට අනිච්ඡානුපස්සීව වාසය කරනවා නම් ඊට පස්සේ විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිසග්ගානුපස්සී කියලා විදිහට ඒක අතහරින්න ඕන විදිහට කවුරු හරි කෙනෙක් අර වේදනාව දිහා දකිනවා නම් එයාන්නේ වේදනාව අතහරින. ඒ වේදනාවෙන් තණ්හාව උපදවගන්නේ නැහැ කියලා මතක් කරගන්න. ඊට පස්සේ පින්වන්ති බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා දැන් ඔන්න දුක්ඛ වේදනාවක් වෙනවා. ඔන්න දැන් ලෙඩ වෙලා ඉන්න කෙනාට අර වේදනාව දැන් පේන් කිලර් එකේ බලේ ඉවර වෙලා. දැන් ඊට පස්සේ ආපහු ඔන්න වේදනාව දැනීගෙන එන්න ගන්නවා. එතකොට මොකද හිතන්න ඕන? ඔන්න දැන් උප්පන්නෝකෝ මෙයායන් දුක්ඛ වේදනා. ආන්න දැන් මට මේ ඇති වීගෙන ඉන්නේ මොකද්ද? දුක්ඛ වේදනාවක් කියලා දැනගන්නවා. සාචකෝ පටිච්චනෝ අපටිච්ච. ඒ දුක්ඛ වේදනාවක් හේතුවක් නිසා හටගත්ත. හේතු නැතුව කිසි වේදනාවක් හටගන්නේ නැහැ. මොකද්ද හේතුව? ඉමමේව කායම් පටි. මේ ශරීරය තුළම තමයි මේ දුක් වේදනාව හටගත්තේ. ඉතින් මේ ශරීරය මොන වගේ එකක්ද? අනිත්‍ය එකක්. පටිච්ච සමුප්පන්න එක සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක්. මොහොතක් පාසා ඇතිවෙල නැතිවෙල යන සුළු එකක්. එවන් වූ ශරීරයක ඇති වුණා නම් යම් කිසි
වේදනාවක් දුක්සහගත වේදනාවක් කොහොමද ඒක නිත්‍ය වෙන්නේ නොවෙනස්ව තියෙන්නේ නැහැ නැහැ මේ දුක් වේදනාවත් තව ටික මොහොතකින් වෙනස් වෙලා යනවා කියලා දකින්න ඕන ආන්නේ මොහොත ඊළඟට වෙනස් වෙනවා කියලා මේකට ආයු කාලය බොහොම කෙටි කියලා කවුරු හරි කෙනෙක් හොඳට තේරුම් ගත්තනම් එයා මොකද කරන්නේ ඒ දුක් වේදනාවේ ගැටෙන්නේ නේද ආ මේ අකමැති දෙයක් උනත් පොඩ්ඩක් අපි ඉවසගෙන ඉන්නවා මොකද තව ටිකකින් මේක නැති වෙලා යනවනේ ඉවසගෙන යනවනේ ඉන්නවනේ කියලා හිතනවා දැන් සමහර අපි හිතමු දර්ශනයක් තියෙනවා චිත්‍රපටියක් බලනවා කියලා හිතන චිත්‍රපටිය අපි ප්‍රිය කරන දර්ශනයක් ඔන්න බලාගෙන යනවා එහෙම එනකොටම ටික වෙලා අපිට සුඛ වේදනාව දැන් ඇති වෙලා තියෙන අරක බලාගෙන ඉන්නකොට ඊට පස්සේ ඊළඟ සීන් එක ඇවිල්ලා අපි අකමැති එකක් රණ්ඩු වෙන එකක් එතකොට ඔන්න අපි දන්නවා මොකද දැනගන්නේ මේ රණ්ඩු දිගටම තියෙන්නේ නෑ කියලා දන්නවනම් අර රණ්ඩු වෙන එකේ අපි එතන ගැටෙන්න යන්නේ නැතු ඒක ඉවසගෙන ඉන්නවා මොකද ඒක ඉවර වෙනවයි කියලා දන්න හින්දා මේක ඉවර වෙන්නේ නැහැ කියලා හිතුවොත් දිගටම තියෙනවා කියලා හිතුවොත් චිත්‍රපටිය බලන්නේ නැතුව හදපු එක්කනටත් බැන බැන යන්න පුළුවන් සමහර වෙලාවට නේද මේක ඉවර වෙන එකක් කියලා තේරුම් ගත්තනම් එහෙනම් මේක මේ සුළු දෙයක් මේ ටික වෙලාවක් තියෙන එකක් නෙමෙයි මේකට ගැටෙන්න ඕන නැහැ කියලා අන්න තේරුම් ගන්නවා නේද කොහේ හරි ගමනක් යන්න හදනකොට අපි හිතමු කාර් එකේ යනකොට 3 දෙනාටයි යන්න පුළුවන් 5 දෙනෙක් නැගිනවා පස් දෙනෙක් නැග්ගහම ඔන්න ඉතින් තද වෙල හිර වෙල යනවා කාර් එකේ. එතකොට දන්නවා මොකද දන්නේ මෙහෙම තද වෙලා හිර වෙලා යන්න තියෙන ටික දුරයි. කියලා දැනගත්තාම අර තද වෙච්ච හිර වෙච්ච එකෙන්ද අමුතු විදිහට ගැටෙන්න යන්නේ නැහැ. මොකද මේ තද වෙල හිර වෙල යෑමෙන් දැනෙන අපහසුව දුක් වේදනාව තියෙන්නේ ටික වෙලාවයි කියලා තේරුම් ගන්න නිසා ඒ වේදනාව එයා දරා ගන්නවා. ඒකත් එක තරහ ගන්නෙ නෑ. ඒකත් එක පැටලෙන්න යන්නෙ නෑ. ආන්නේ වාගේ හිතන්න කියලා බුදුහාමුදුරෝ අවවාද කරනවා අපට අනුශාසනා කරනවා. කොහොමද දුක් වේදනාවත් අනිත්‍යයි. එතකොට සුඛ වේදනාව දුක් වේදනාවෙන් අනිත්‍ය වෙන්න පුළුවන්. ඊට පස්සේ දුක් වේදනාව සුඛ වේදනාවෙන් අනිත්‍ය වෙන්න පුළුවන්. ඔය දෙකම උපේක්ෂා වේදනාවෙන් අනිත්‍ය වෙන්න පුළුවන්. ඔය වේදනා තුන එකිනෙකට වෙනස් වෙවි නිරන්තරයෙන්ම ගමන් කරන එක. එහෙනම් මේ කියන දුක් වේදනා සදාතනික නෑ කියලා හිතන්න. දැන් හිතන්න කවුරු හරි කෙනෙකුගේ ශරීරයට අසනීපයක් ඇති වුණාම එයාට කායික දුක් වේදනාවක් ඇති වෙන බව ඇත්තයි. හැබැයි එයා හොඳට ධර්මය දන්න කෙනෙක් නම් එයා හොඳට පින්කම් කරපු කෙනෙක් නම් එයා කරපු පින්කම් මතක් කරගන්නවා. ඒතර පින්කම් මතක් කරගන්න වෙලාවේ එයාට ඇති වෙන්නේ මොන වේදනාවද? මනෝ සම්පස්සජා සුඛ වේදනා. ආන්න බලන්න. ඒතර මනෝ සම්පස්සජා සුඛ වේදනාව ඇති වෙනකොට අර කාය සම්පස්සජා දුක් වේදනාව නැති වෙලා යනවා. ආන්න මේ විදිහට අවධානය යොමු කරන්න ඕන. දැන් කවුරු හරි කෙනෙක් දුකෙන් වේදනාවෙන් කායිකව ඇතිවෙච්ච අපිට හුස්ම ගන්න අමාරුකමක් නිසා හරි මොකක් හරි දෙයක් ඉඳා හරි අපහසුවෙන් දුකෙන් ඉන්නවා. ඒ දුකෙන් ඉන්න වෙලාවේ එයා දකිනවා එයාගේ ගෙදර කාමරේ එල්ලල තියෙන දලදා කරඬුව දකිනවා. එහෙම නැත්තම් ජයසිරි මහා බෝධීන් වහන්සේගේ රූපයක් දකිනවා. එහෙමත් නැත්නම් සමාධි පිළිමය දකිනවා. නේද? ඔය වගේ එහෙම නැත්නම් බුද්ධ රූපයක් දකිනවා. ආන්න. එතකොට මොකද වෙන්නේ? සුඛ වේදනා දුක්ඛ වේදනා. සුඛ වේ චක්කු සම්පස්සජා සුඛ වේදනා. ආන්න. එන්නේ මේ වේදනාව ඇති කරගන්න ඕ. අර මං සින්දුවක් ලිව්වා. ඒ සින්දුවේ මං සඳහන් කළේ අවසන් මොහොතට දෙනෙත් වැසෙන විට සමාධි බුදුරුව සිතට වඩීවා කියලා. අවසන් මොහොතේ හිත ඇස් දෙක ඇස් දෙකට
මේ සමාධි බුද්ධ රූපය වඩින්න කියලා. සිතට වඩින්න කියලා කිව්වේ S2 වැහෙන වෙලාවේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? S2 වැහෙන වෙලාවේ රූප පේන්නේ. එතකොට අවසන් මොහොත වෙන්න කලින් වටේ තියෙන ඕනේ වගේ දෙයක් බලන්න රූපයක්, හොඳ රූප. එතකොට ඒ රූපයක් බලාගෙන S2 වහගත්තට පස්සේ ඇස් වැහුවට පස්සේ හිතට තමයි අර රූපේ වඩින්න, අර සමාධි පිළිමය. ඒ කියන්නේ හිත සුවපත් කරනවා. එතකොට බලන්න ওই විදිහට අපි හිතමු කවුරු හරි කෙනෙක් ඇස් දෙක වහගත්තේ නැහැ කියලා. ඇස් දෙක අරගෙන ඉන්නවා. එයාට පේන්නේ හොඳ ලස්සන රූප, ප්‍රිය රූප නේද? එතකොට මොකද වෙන්නේ? චක්කු සම්පස්සජා සුඛ වේදනා. ඒ සුඛ වේදනාව නිසාර කාය සම්පස්සජා දුක්ඛ වේදනාව අනිත්‍ය වෙනවා. එහෙම දකින්න ඕන. එහෙම දැකලා එක කාය සම්පස්සජා දුක්ඛ වේදනාව නිසාම අනිත් ඉන්ද්‍රියන් තුලින් හටගන්න සැප වේදනා ඔක්කොම අමතක කළා දාන්න යන්න හොඳ නැහැ. එතකොට මොකද කරන්න ඕන? අනිත් ඉන්ද්‍රියන් නිසා හටගන්න සුඛ වේදනා හමුවේ අර කියන දුක්ඛ වේදනාව සමනය කරන්න, ඒව යටපත් කරන්න පුළුවන් තරම් අර වර්ගෙන හිතන්න ඕන. දැන් ශ්‍රද්ධාවන්ත කෙනෙකුට පිරිත් ටිකක් අහන්න ලැබෙනවා අවසාන වෙලාවේ. එතකොට එයා මොකද්ද කරන්නේ? අනේ එයාට දැනෙන්නේ සෝත සම්පස්සජා සුඛ වේදනා. ඒතර සෝත සම්පස්සජා සුඛ වේදනාව ඇතිනකොට අර කාය සම්පස්ස කය මුල් කරගෙන හටගත්ත දුක් වේදනාව අනිත්‍ය වෙලා යනවා. එතකොට බලන්න ඉන්ද්‍රියන් හයක් තියෙනවනේ. හයෙන් එක ඉන්ද්‍රියක් විතරයි කාය ඉන්ද්‍රිය කියලා කියන්නේ. තව පහක් තියෙනවා. එතකොට මේ පහෙන්ම අරමුණු අරගත්තාම මේ පහ මුල් කරගෙනම වේදනාවල් ඇති වෙනවා. එතකොට ඒ වේදනාවල් සුව වේදනා කරගත්තු අතන තියෙන එක දුක්ඛ වේදනා විතරයි. ආන්න තමන්ගේ හිත ශක්තිමත් නම්, තමන් දක්ෂයෙක් නම් අර කියන හොඳ සුව වේදනාවලින් අර දුක්ඛ වේදනාව පළවා හරින්න වෑයම් කරන්න. ආන්න එහෙමයි හිත හදාගන්න. ඒ විදිහට කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන කවුරු හරි කෙනෙක් ওই විදිහට වේදනාව පරිහරණය කරනකොට දුක්ඛං චේ වේදනං වේදේති, යම් කිසි කෙනෙක් දුක් වේදනා විඳිනවා නම් විසංයුක්තෝ නම් වේදේති. ආ කෙලෙසුන්ගෙන් විසංයුක්ත වෙලා, සංයුක්ත කියන්නේ කෙලෙසුන් එක්ක මුසු වෙලා කියන එක. එතකොට නුවණ තියෙන කෙනා වේදනාවක් වින්දත් විසංයුක්තවයි විඳින්නේ. කියන්නේ කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන විදිහටයි, ගැටෙන්නේ නැති වෙන විදිහටයි ඒ වේදනාව පරිහරණය කරන්න පුරුදු වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ විසංයුක්තව අරමුණු පරිහරණය කරන්න නම්, ඒ කියන්නේ කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන විදිහට මේ වේදනාවල් පරිහරණය කරන්න නම් මොකද කරන්න ඕන? වේදනාව තුන් ආකාරයකට දැනගන්න ඕන. පළවෙනි එක තමයි අනිච්ඡාති. වේදනාව මොහොතින් වෙනස් වෙලා යනවා කියලා අනිත්‍යයි කියලා දකින්න ඕන. ඊළඟට දෙවෙනි එක තමයි අනජ්ජෝසිතානි. අනජ්ජෝසිත කියලා කියන්නේ ඒකේ වේදනාව බැස ගන්න හොඳ නැහැ, ඒක নিমগ্ন වෙන්න හොඳ නැහැ, ඒකම ගැන හිත හිත ඉන්න හොඳ නැහැ කියලා තේරුම් ගන්න ඕන. ඒකටම අවධානය යොමු කර හිතන ඉන්නේ හොඳ නැහැ. ඊළඟට අනබිනන්දිතානි තුන්වෙනි එක. මේ අර දුක් වේදනාවෙන් ඕනම වේදනාවකින් සතුටු වෙන්න යන්න හොඳ නැහැ. වේදනාව කියන්නේ දුක් සැප දුක් උපේක්ඛා කියන වේදනා තුනම මොන වගේද? අනිත්‍යයි, වෙනස් වෙලා යනවා. ඒ නිඳ මේ වේදනා තුනේම ගිලෙන්න යන්න හොඳ නැහැ, ඒක බදා ගන්න යන්න හොඳ නැහැ. ඒ වගේම ඒ වේදනා තුනම අල්ලගන්න සතුටින් එහි ඒ වේදනාවල සතුටු වෙන්න යන්න හොඳ. අනබිනන්දිත කියන්නේ අබිනන්දිත කියන්නේ සතුටු වෙන එක. අනබිනන්දිත කියන්නේ සතුටු වෙන්නේ කියන එක. සතුටු වෙන්නේ නැත්තම් මොකද කරන්නේ? අපි යමකට සතුටු නැත්තම් අපි ඒක අතහරිනව නේද? ආන්න එහෙනම් මොකද වේදනාව කරන්න ඕන? අතහරින්න ඕන. වේදනාව අතහැරියනම් ඒ වේදනාව දුකක් වුණත් ඒකේ ගැටෙන්නේ යෑමක් නැහැ, ගැටීමක් නැහැ. වේදනාව අතහැරියනම් ඒක සැපක් වුණත් ඒකේ අනැලෙන්නේ නැහැ. එතකොට වේදනාව අතහරිනවා කියන එකෙන් අදහස් කරන්නේ හොඳට තේරුම් ගන්න ඕන, පටලව ගන්න එපා. ඒකෙන් මම අදහස් කළේ වේදනාව විඳින්න තු වෙන කියන එක නෙවෙයි.
වේදනාවට අර අවධානය යොමු කරන්න නැතුව ඉන්න ඕන. ඒ වේදනාව නිසා හටගනු ලබන සුඛ දුක්ඛ උපේක්ඛා කියන තත්වයන් අයෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරන්න නැතුව ඉන්න ඕන. සිහියෙන් නුවණින් ඒ වේදනාව දකින්න ඕන. අර කියපු තුන් ආකාරයට වේදනාව අනිත්‍ය එකක්, වේදනාව මෙච්චර අල්ල ගන්න ඕන එකක් නෙවෙයි, වේදනාව මෙහෙම සතුටු වෙන්න ඕන එකක් නෙවෙයි කියලා තේරුම් ගත්තනම් ආනෙය වේදනාව අතහරිනව නෙවෙයි, වේදනාව මුල් කරගෙන හටගන්න අර අකුසල සිතිවිලි ටික අතහරිනවා. මොකක්ද අකුසල සිතිවිලි ටික? සැප වේදනාව ඇලෙන එකයි, දුක් වේදනාවේ ගැටෙන එකයි, උපේක්ෂාවේ මුලා වෙන එකයි. අනැලීම අතහරිනව නම් එතන රාගය නෑ, ගැටීම අතහරිනව නම් එතන ද්වේෂය නෑ, මුලාව අතහරිනව මෝහය නෑ. එතන කවුරු හරි කෙනෙක් රාග ද්වේෂ මෝහ කියන මේ කියන කාරණා අතහැරියන් එයා අකුසල මූලයන් අතහැරලා කෙලෙස් අතහැරපු කෙනෙක්. එතකොට කෙලෙස් අතහැරලා කවුරු හරි කෙනෙකුට මැරෙන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ආයි උපදින්නේ නේද? ආයි ඉපදුනේ නැත්තම් මෙහෙම ලෙඩ වෙන්නේ නේද? මේ මොකක්වත් දුකක්ද? ආන්න එහෙනම් ඊවන් දුක යලි යලි ඇති කරගන්නේ නැතිව ඉන්න විදිහට, අවශ්‍ය වෙන විදිහට අපි මේවා ගැන හිතන්න ඕන. එහෙනම් එහෙම වේදනාවක් ඇති වුණාම ඒක එක්තරා විදිහක මොන වගේද කල්පනා කරන්න ඕන. මේ වේදනාව ඉතින් මේ කය තියෙන තුරාවටනේ තියෙන්නේ, ජීවිතේ තියෙන තුරාවට විතරයි. සෝ කාය පරිහාන්තිකං වේදනං, මේ වේදනාව කය තියෙනකන් තිබිලා නැති වෙලා යනවා. ඒ වගේම ජීවිත පරියාන්තිකං වේදනං, මේ ජීවිතයේ තියෙනකන් මේ වේදනාව තියෙන්න පුළුවන්. ඉතින් කය නැති වෙනකොට, ජීවිතය නැති වෙනකොට වේදනාව නැති වෙලා යනවා. එතකොට ඒ එහෙම නැති වෙලා යන වේදනාවක් මුල් කරගෙන ඇලෙන්න ගැටෙන්න ගියොත්, කෙලිස්ස උස ගන්න ගියොත් මොකද වෙන්නේ? කය දාලයයි වේදනාවෙන් ඇලීම් ගැටීම් මුලාවීම් වලට ගිය නිසා ආපහු තව තැනක ගිහිල්ලා තව කයක් අල්ලගෙන ඉවරලා ආපහු සසර දික් කරගනී නේද? ඔය වගේ අපි මේ සංසාරේ අතහැරලා යන ශරීර මුල් කරගෙන කොච්චරනම් සසරට වැටෙන්නේ ඊළඟට වැඩ කරගෙන නැද්ද? ඇයි ඒක අපි හරියට තේරුම් ගත්තේ නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කවුරු හරි කෙනෙක් මේ සකලවිධ වේදනාවන් හමුවේ නොයලී හිටියොත් මොකද වෙන්නේ? අර කෙලෙස් ඔක්කෝම තුනී වෙල සීති භූත වෙලා යනවා කියලා. එතකොට දැන් පහනක් ගත්තහම් පහනේ තෙලුයි තිරෙයි තියෙන නිසානේ දැල්ල පවතින්නේ නේද? ආන් ඒ වාගේ මේ වේදනාවල ඇලීම් ගැටීම් මුලාවීම් වලට යන නිසා තමයි අපිට සසරට වැටෙන්න වෙන්නේ. ඒතර වේදනාවේ කවුරු හරි කෙනෙක් ඇලීම් ගැටීම් මුලාවීම් ඇති කරගන්නේ නැත්නම් එයා සසරට වැටෙන්නේ නැහැ. එහෙනම් ඔන්න මතක තියාගන්න ඕන, උපන්නා වූ හැමෝම මැරෙනවා. මැරෙනවා නම් මැරෙන්න කොහොමද? ආයෙ උපදින්නේ නැති වෙන විදියට නේද? ඒකයි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනා. ඒකයි හැබැයි අප්‍රමාදී බව කියන්නේ. එතකොට ඒක කරන්න නම් මොකද කරන්න ඕන? මේ වේදනාවල් ඇති වෙන වෙලාවට උනත් ඒව හරියට කලමනාකරණය කරගන්න. ඉතින් ওই වේදනා වැඩියෙන් දැනෙන කොයි වෙලාවකටද? ලෙඩ වුණාම. ඒ නිසා ලෙඩ වෙනවා කියන එක හමුවේ සැලෙන්න එපා. ලෙඩ වෙනවා කියන අපිට පමණක් අනන්‍ය වූ දෙයක් නෙවෙයි, ලෝක ධාතු හැමෝටම උරුම එකක්. ලෙඩ වීම නිසා ඇති වෙන දුකක් දිනනවා නම් ඒක බ්ලෙසිං එකක් විදිහට ගන්න ඕන නේද? බ්ලෙසිං ඉන් ඩිස්ගයිස්, බෙස්වලාගත් ආශිර්වාදයක් හැටියට හිතලා ආන්නේ දුක් වේදනාවම පරිවර්තනය කරන්න ඕන අවබෝධය සඳහා. ඒකයි දක්ෂයා කරන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවන්ගේ කාලේ ගොඩාක් දුකටපත්ච්ච අය මේ මාර්ගයට පෙවිසලා නිවන කරා ගමන් කළේ. දැන් බලන්න කිසා ගෝතමීට ඇති වුණේ සැප වේදනා, පුතා නැති වෙච්ච හින්දා දුක් වේදනා, පටාචාරාවට ඇති වුණු සෝපාකට ඇති වුණු ඔක්කොටම ඇති දුක් වේදනා. අන්න ඒ අය මොකද කරේ? දුක නිසා
නිවන සොයාගෙන දුක්ඛූප නිස්සාය සද්ධා. එයා නිවන් මේ දුකින් ඈතර වෙන මාර්ගය පිළිබඳ විශ්වාසය ඇති වුණේ ඒ දුක දැනෙන්න ගත්තාම. ඒ නිසා අනේ මේක මොන කර්මයක්ද කන්දොස් කිරියාවක්ද කිය අඬ අඬා ලත වෙවි මානසිකව දුක් වෙනවට වැඩිය ඒක චැලෙන්ජ් එකක් අභියෝගයක් විදිහට බාරගෙන මේ ලෙඩ හමුවේ ඇති වෙන සියලු වේදනාවල් මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පන්නයි හේතුන් නිසා හටගන්නේ. ඉතින් ඒ හේතුන් නිසා හටගන්නව නම් මේ වේදනාවත් අනිත්‍ය වූ එකක් වෙනස් වෙලා යන එකක් එහි තාවකාලික සුවයක් තිබ්බත් ඒක ඇලෙන්නේ යන්න හොඳ නැහැ. ඒකේ දුකක් තිබ්බත් ඒක ගැටෙන්නේ යන්න හොඳ නැහැ. උපේක්ෂාවක් තිබ්බත් මුලා වෙන්න හොඳ නැහැ කියලා හිත රැකගෙන කටයුතු කළොත් අන්න යාට කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගෙන නැවත උපදින්නේ නැති වෙන විදිහට ජීවිතය නිමා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි අප්‍රමාදී වීම, ඒකයි සිහියෙන් නුවණින් වාසය කරනවා කියලා කියන්නේ. ඉතින් ඒකයි බුදුහාඳුරන්ගේ අවවාදයේ අනුශාසන සතු භික්ඛවේ සම්පජානෝ මානෙනි සිහියෙන් නුවණින් වාසය කරන්න ඒකයි මට ඔබට දිය හැකි අවවාදය කියලා මේ භික්ෂුන් වහන්සේලට පැහැදිලි කළේ ඒ නිසයි. ඉතින් අවවාදය අපිත් හොඳට හිතේ දරාගෙන අප්‍රමාදීව දුක ජය ගන්න සත්‍ය අවබෝධ කර ගන්න වෑයම් කරමු. ඒ සඳහා හැම දිනාටම සංයුත්තනිකාය සලායතන වර්ගී ගේලඤ්ඤ සූත්‍රය සුරෙන් කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කිපිත සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ ධර්ම දේශනාව මිසදැති දායකත්වයේ දරා කටයුතු කළේ පින්වත් චූලාංගනී මොනරවල මහාත්මණිය විසිනුයි. විශේෂයෙන්ම තම දියණිය වෙනුවෙන් ආශිර්වාද කරන්න ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙස්ට්මීඩ් රෝහලේ නියුරෝ සර්ජිකල් වාට්ටුවේ ප්‍රතිකාර ලැබමින් සිටින හර්ෂිනි සුලක්ෂණා දියණියට තුනුරුවන්ගේ සරණින් මේ ධර්ම දානමය කුසල බලයෙන් සම්පූර්ණ සුවය ඉක්මනින් ලැබේවා කියන පැතුමිනුයි පින්කම කළේ. ඒ වගේම එතුමියගේ සහෝදර සහෝදරියන් වන චන්ද්‍රා මොනරවල මහත්මාට, ක්‍රිස්ටබෙල් අමරසේකර මහත්මියට, නාලනි අබේරත්න මෑණියන්ට, ඒ වගේම මේ සහභාගිලින් හැමෝටම සෙත් පැතීමේ බලාපොරොත්තු වෙන්. ඉතින් බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුළ පහළ කරගත් උතුම් කුසල් බෙලෙන් චූලංගනි මොනරවල මහත්මණියගේ සිතැඟි පැතුම් මෙලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. රැස් කරගත් උදාරතර කුසල ශක්තිය පරලෝසපත් සියලු ඥාතීහු අනුමෝදන් සුවපත් වෙත්වා කියලා සාදු කියලා පෙන්දෙමු. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පෙන්දෙමු. මේ උතුම් කුසල් බලෙන් ඔබ අපි හැම දිනාටම සියලු සාංසාරික දුක්ඛයන්ගෙන් ඈතරව ලැබෙන අමා මහ නිවන් සුවමත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං.